ඒ කරන්නේ මේ තියෙනවා මේ රාජ්‍ය ආයතනවල විලාසිත කඩාවැටීම සහ කලමනාකාරීත්වයේ තියෙන දුර්වලතා. මේ රට යන්නේ එහෙම තමයි. ඔකෝස්ටා කිසිම නැහැ. කිසිම කෙනෙක්ට මේක අසුරවන්න දෙයක් නැහැ. මේක ඔයේ යන්නම් කාලය යනවා. යන ගමන තේරෙන්නේ නැහැ. කවුරුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයේ යනවා. බදල නැගලකට තමයි කොච්චි නවත්ත ගන්න මේ වගේ තමයි අපි මේ ඔයේ නිකන් යන්නම් ගියා. යන්නම් කාලය යන ආණ්ඩු බදල බලලා කොහොම හරි බලක්වන්න. අපි ඉදිරි කාලයේදී සම්පූර්ණ වශයෙන් අපි උත්සාහ කරනවා ආණ්ඩුව ගැන කතා කරගෙන ඉන්නකොට ආණ්ඩුවේ ප්‍රධාන විදිරටීම කඩාවැටීම මේ දවස්වල ප්‍රාදේශීය සභාවකින් පිළිබිඹු තියෙනවා. ඉබුල්පේ අලව්ව පත්තර රාජාංගනය නීතිගම ඇබිලිපිටිය පෑලියකොට කැස්ද වැනි ප්‍රාදේශ සභාවන් තමන්ගේ අයවැයව තමන්ගේ සභාපතිතුමා තමා විසින් ඉදිරිපත් කරන අයවැයව බේරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේකටත් විශාලම හේතුව තමයි ප්‍රාදේශීය මට්ටමින් සභාපතිවරුන්ගේ අන්තනෝමික ක්‍රියාපටිපාටියට නියෝජනවරුන්ගේම විරෝධතාවය වෙන්නේ. 2004 ජාතික පොත ආණ්ඩුව තියෙන කාලේ බිලියන 7ක ලාභයක් ලැබුණු ශ්‍රී ලංකා ජනරජ සාරිත්‍රය අද බිලියන 26ක් දක්වා පාඩුවකට තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේවා මහා අපරාධ. බිලියන 700ක වංචාවක් මේ ආණ්ඩුව මේ වෙනකොට ළමයින්ගේ නිලැමුම් වලින් සලමක් දාලා කරලා තිබෙන හේතුව ආයතන තුනකට වෙන ටෙන්ඩර් පාටි පාටි ගැදවලා රුපියල් 120 ඉස්සර ගේන්න පුළුවන් වෙදියාවේ මිලියන 8.8ක් දෙකින් ගිහිනවා. මිලියන 8.8ක් ගිලලා දෙනවා 165 ගානක් රුපියල් 400ක ලාභයක් තියලා. ඊට අමතරව ඒවල ට්‍රාන්ස්පෝර්ට් අරමම කියලා දාලා ගියවුත්තේ සීක්‍රෙටින් කෝපරේෂන් එකකින් තමයි මේ හේදි ඉරලා දෙන්නේ. මේ රෙදි ගියවුත්තු ගේනකොට මීනෝඩ මිලියන 700ක් වැඩි වෙනවා දෙන ගියවුත්තුට. දැන් වෙනම කොම්පැනි එකකට මේක දීලා තින්නේ ක්‍රිස්ටල් ටෙක්ස්ටයිල් ක්ලිප්ටෙක්ස් වැන්ගාඩ් ඉන්ඩස්ට්‍රීස් සහ ප්‍රොබාටෙක්ස් කියන ආයතන හතරට තමයි දීලා තින්නේ. මේ ආයතන හතර දෙකක් එකමයි පිටාරයේ අනිත් දෙකේ සබ් කරන්නේ මේ එකම ක්ලිප්ටෙක්ස් කියන ආයතනේ. මොකද්ද මේක දාපු සෙල්ලම? ආණ්ඩුව කිව්වා මේ නිලැඳුම් ලංකාවේ නිර්මාණය කරන්න ඕන කියලා. දැනට මේ සම්පූර්ණ වියදම වියදම දෙකක් වියදම් කරලා තියෙනවා මුදාපාර දරුවන්ට නිලැඳුම් දෙන්න. හැබැයි මේක ඇත්ත වියදම මිලියන 1,000,000. මොකද ගියවලා රාජ්‍ය සෙක්‍රටරි කෝපරේෂන් එක රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ගෙනල්ලා තියෙනවා ඊට වඩා භාග්‍ය හරි අඩු කියලා. ඒකෝර බලන්න මේ මේවල තියෙනවා විශාල කර්මකාරණ මේවා කොහොමද ගියේ මේ ටෙන්ඩර් පරිපාලි කොහොමද ක්‍රියාත්මක වුණේ මේ සියලු දේවල් ගැන විස්තර දෙනවා. අපි ආණ්ඩුව වහාම මේක පිටුර බලාපොරොත්තු වෙනවා. මේක මහා විශාල වංචාවක්. අධ්‍යාපන සේවා අමාත්‍යාංශ තමයි කෙලින්ම මේක ඇහිලා දිරුවෙන්නේ. මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ කමිටුවක අල්ලස් දුසර කොමිසමලා මේ සම්බන්ධයෙන් මම කරුණු සිද්දේ වාර්තා කරනවා. මේක සම්පූර්ණ ඔයා බලන්න කියලා අපි කතා කරනවා. අපේ අයවැය පත්තරෙ මෙච්චර වැඩි ඇයි කියලා. අයවැය පත්තරෙ වැඩි ඇවිලා මෙවැනි අසාධාරණ මෙවැනි කාර්යවල කිසිම වැදගත්මක් නැති ව්‍යාපෘති නිසා ලාභ ලබන්න පුළුවන් අවස්ථාවක් දෙනකොට දිගින් දිගටම මේ කරන මුදල් ප්‍රාභාසිකයන් නිසා තමයි රටේ ආර්ථිකය බලවෙන්නේ. මේ වෙනකොට ආණ්ඩුවේ සම්පූර්ණ විදුව පැහැදිලිව මේ අයවැය 3 දෙනෙක්ගේ අමාත්‍යාංශවලට 3 දෙනෙක්ගේ එකම පවුලේ 3 දෙනෙක්ට තමයි 52%ක් තියෙනවා. ඉතුරු 105ටම හම් වෙලා තියෙන්නේ 140%ක්. මේ දෙකින් යාට තව වෙන කතා. ඉතුරේ අමතිවරු ඉන්නේ කන්නයි උත්යි අඳින්නයි නබන්නයි ගයන්නයි පමණයි වැඩ කරන් ඉන්නේ එකම කණ්ඩායමක්. ඒ කණ්ඩායම ලෝණි විදිහ තමයි මේ රට පාලනය කරන්නේ. අපි දැක්කා කලාකාරයන්ට වෙලා තියෙන වින්නේ කලා ශිෂ්ටි සියලු දෙනාගේ කලා විමුක්තියට ඔක්කොම ඉන්නේ ආණ්ඩුවත්තේ. නමුත් කලාකරුවන්ට ගහන්නේ තලන්නේ පෙළන්නේ UNP නෙමෙයි. අනුමුදන් එක කලාකරුවෝ දෙන්නේ යුවද සමන්ද සිල්ලට ගහන්න වැඩිද? මේ කටවගෙන පිටුද? මේ බො කාමද මුනුද රකින්නේ? අද ඒ අතුර පත්තරයට කියලා දෙනවා මම සමාව ගත්තේ නැහැ කියලා. ඊවතරේ දින සමාව ගත්තා කියලා අද පත්තරේ අතුර කියලා මම සමාව ගත්තේ නැහැ කියලා. ජාතික ගහන්නේ දැන්වත් ඔය කටේ පිටු දාගෙන ඉන්න කලාකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා නිකන් කඩේ යන එක නවත්තලා කරුණා කරලා මේ වැරදි දේවල් වලට වැරදි කියලා කියන්න ඉදිරිපත් වෙන්න.